Praise the Lord, praise the Lord. Devian Mohanse Balavantai. Amen. Samin Mohanse Hapat. Tingadat Mohanse Karunava. Preme Puduma Ashirwadanisa. Samin Mohanse Tula. Hallelujah. Pesaoma. Mohanse Tula ino Prasansa Veva. Tingada Pe Nirahara Davasuseke Nirahara Yaknyawe. පස්වෙනි දවසේ praise the lord දෙවියන්වහන්සේ ප්‍රශංසා වේවා සියලු ගෞරවයත් මහිමයත් වේවා ඉතින් ස්වාමින් වහන්සේ ඔබට දීලා තියෙන ශක්තිය ආශාව ඒ පිපාසය මම ඒක අනේක අනේක වාරයක් ඒ නිසාම ස්වාමින් වහන්සේට ස්තුති කරනවා ඉතින් අද පස්වෙනි දවසේ හතරවෙනි දවසට වඩා වෙනස් පස්වෙනි දවසේ ස්වාමින් වහන්සේ ආපත් ඉතින් මේක අපි කරන්නේ කොහොම හරි මේක ඉවර කරන්න ඕනේ කියලා නෙමෙයි අපි දන්නවා මං සහෝදර සහෝදරයන්ට එක්ක බෙදාගත්තා. ඉතින් හරියට නිකන් දවස් 20ක ඉක්මනට ඉවර වෙයිද? දැන් තාම 6 වෙනි දවස් 5 වෙනි දවසනේ. තව කල් තියෙනවද? එහෙම නෙමෙයි. මම දන්නවා ඔබ ඉතා ආශාවෙන් පිපාසයෙන් මේ පූජාව, නිරාර යාඥාව, නිරාර කාලය ගත කරනවා කියලා ආශාවෙන් ප්‍රශංසාවේව හරියට නිකන් අපි මං කැමති එක කියන්න වැකේෂන් එකක් ගිය වෙලාවේ නැත්නම් නිවාඩු කාලයක් ගත කරන්න ගිය වෙලාවේ නැත්නම් ශ්‍රී ලංකාවට ගිය වෙලාවේ නැත්නම් ලස්සන ස්ථානයකට සුමාන දෙකක් විතර අපි ගිය වෙලාවේ අපි ඒ දවසේ ඉවර වෙනකම් බලාගෙන ඉන්නේ අපි කැමති නැහැ ඒ ස්ථානෙන් එළියට එන්න ඒ දවසේ ඉවර වෙනවට කැමති නැහැ ඉතින් ඒ වගේ තමයි මේ නිරහර යාඥාව තුල සිටීම මේ දවස් ඉතාම ප්‍රීතිමත් කාලයක් අපිට සතුටු කාලයක් ආශිර්වාදමත් කාලයක් අනගි කාලයක් ප්‍රශංසා වේවා ඉතින් මට මම මේ ස්ථානේ හිටියත් පැරිස් හිටියත් ඔබ මට වඩා ඈතින් හිටියත් මට දැනෙනවා ඒ ස්පිරිට් සුදාමන් වහන්සේගේ ඒ එකඟත්වය ඔබ තුලත් මා තුලත් එකතු දෙන එක්සිට්කම එකමුතුකම මේ උපවාසය වෙනුවෙන් උන්වහන්සේගේ මූණ සොයන උන්වහන්සේගේ කැමැත්ත සොයන උන්වහන්සේගේ ආශාව සම්පූර්ණ කරන්න ප්‍රශංසා වේවා ඉතින් අද දවසේ මම ඊයේ දවසේ මම ඔබත් එක්ක බෙදාගත්තා වගේ අද දවසෙත් මම යාඥාව සම්බන්ධයෙන් කුඩා වචන ස්වල්පයක් කතා කරන දිව්‍යන් වහන්සේගේ බලවත් වචනෙන් හාලෙලූයා එක දවසක් යේසුස් වහන්සේ ඒ ස්ථානයක හිටියේ නැහැ ඒ ස්ථානයේ යේසුස් වහන්සේ පසුව එනවා ඒ ස්ථානයේ ලොකු විවාදයක් හටගෙන තිනවා ලොකු විවාදයක් මක් නිසාද ගෝලයන්ව නිතරම වර්ධනපත් කරන්න ඒ ස්ථානයේ නිතරම ලියන්නෝ පූජකයන් සූදානමින් හිටියා ඉතින් මම සුද වූ මාක් 9 වෙනි පරිච්ඡේදයේ 14 වෙනි පදයේ කියවන්නම් ඔහු ගෝලයන් ළඟට ආකල ඔවුන්වට මහත් සමූහයක් සිටිනවත් ලියන්න නොවුන් සමග විවාද කරනවා දුටුවෝය නිතරම ඔබට කිව්වාගේ නිතරම ගෝලයන් වරදටපත් කරන්න හදන්නේ ඒ වගේ තමයි සහෝදර සහෝදරිය අපිව දෙවියන් වහන්සේගේ අපි සේවකයෝ දෙවියන් වහන්සේගේ දරුවෝ මේ ප්‍රශ්නය මෙවැනි මිනිස්සු මේ ලෝකේ සිටිනවා දෙවියන් වහන්සේ අඳුරන්නේ නැති තවම අඳුරන්නේ නැති මිනිස්සු නිතරම ඔබවත් මාවත් වරදටපත් කරන්න හදනවා ඒ නිසා තමයි අපි නිතරම දෙවියන් වහන්සේ එව ගෞරවයට පත් කරන විදියට ඉන්න ඕනේ ප්‍රශංසා වේවා ප්‍රශංසා වේවා ප්‍රශංසා වේවා ඉතින් ඒ මොකද ප්‍රශ්නේ මෙතන ගෝලයන් වෙතට එක තාත්තගෙන එක් යක්ෂාත්මයක් වැයිච් වැහුනම ඒ දරු තාත්තට දරුවෙක් ඉන්නවා දරුවට යක්ෂාත්මේ වැහුනම ඔහු වැටෙනවා වැටිලා කෙල පෙන දාලා වෙවුලමින් දඟලන්න පටන් ගන්නවා බොහෝ විට යක්ෂයෝ ඌට පීඩා කරනවා ඉතින් ඒක තමයි ප්‍රශ්නේ ඉතින් යේසුස් වහන්සේ නැති මොහොතේ මේ ගේනවා ගෝලයන් වෙතට යේසුස් වහන්සේ වෙතට ගේන්නේ අපි දකිනවා දෙවියන්වහන්සේගේ වචනේ තියෙනවා උන් කියනවා මම ඔබ මගේ පුතාව ඔබ වහන්සේ වෙතට ගෙනාවේ ඔබ වහන්සේ විතර ගෙනා උන්වහන්සේ නැහනේ ඊට පස්සේ ගෝලෙ හිටියා ගෝලයන්ට බාර දුන්නා නමුත් ගෝලෙව යාඥා කරා ගෝලෙව අණ කරලා ඇති ගෝලෙව දුරු වෙන්න කියලා තද අණ කරලා යන්න කියලා කෑ ගහන්න ඇති නමුත් ඒ යක්ෂයෝ ගිහිල්ලා නැහැ මොකද වෙලා තියෙන්නේ මේ දරුවා වැටිලා පීඩා වෙන්න පටන් අරන් තිනවා ඉතින් මේ තාත්තා 18 වෙනි පදේ
දහත්වෙනි පදය කියනවා සමූහයන් එක්කෙනෙක් උන්වහන්සේ උත්තර දෙමින් ආචාරින් වහන්ස ගොළු ආත්මයක් ආවේශ වූ මාගේ පුත්‍රයා ඔබ වහන්සේ ළඟට ගෙනාවෙමි. ගෝලයන් ළඟට නෙමෙයි ගෙනාවේ, ඔබ වහන්සේ උන්වහන්සේ ළඟට ගෙනාවේ, උන්වහන්සේ ළඟට. සහෝදර සහෝදරිය මේක ලස්සන දෙයක් කියනවා සුදාත්මයන් වහන්සේ. මට මේක මෙනෙහි කරනවා. අපි කියන නිතරම එන්න යේසුස් වහන්සේ ඔබ උසව කරනවා, එන්න යේසුස් වහන්සේ ඔබ ආශිර්වාද කරනවා, එන්න යේසුස් වහන්සේ ඔබ නිදහස් කරනවා, ඔබ ඉන්න ප්‍රශ්න වලින් නිදහස් කරනවා, ඔබ ඉන්න රෝගෙන් ඔබ නිදහස් කරනවා, යේසුස් වහන්සේ වෙතට එන්න කියලා. වැඩේ තියෙන්නේ මේ මිනිස්සු ආව පුතා වරගෙන යේසුස් වහන්සේ නැහැ. ප්‍රශංසා වේවා. ඉතින් මගේ සහෝදර සහෝදරි මෙතන ඉතා රහසක් තිනවා. අපි ආරාධනා කරන මොහොතේදී මිනිසයන්ට යේසුස් වහන්සේගේ ආශිර්වාදේ, යේසුස් වහන්සේගේ බලය, යේසුස් වහන්සේ ඔවුන් වෙනුවෙන් කරන්න තියෙන දේ ස්ථානේ නිදහස් වෙන්න ඕනේ. මෙතන ගෝලයන්ට බැරි වුණා. ගෝලයන්ට බැරි වුණා ඒ දේ කරන්න. නමුත් අද දවසේ ස්වාමින් වහන්සේ මේ උපවාසය තුලින් යන ඔබටත් මටත් මේ උපවාසයට කලින් හිටියට වඩා යේසුස් වහන්සේ වෙතට එන මිනිස්සු, අපගේ පණිවිඩය අහලා අපි කියලා යේසුස් වහන්සේ වෙතට එන්න කියන මිනිස්සු යේසුස් වහන්සේව දකින්නට යනවා. ප්‍රශංසා වේවා. මම නෙමෙයි, ඔබව නෙමෙයි දකින්නට යන්නේ. පේත්‍රස් කියන වගේ මට රන් නෑ, රිදී නෑ, මට එක දෙයක් තියෙනවා. යේසුස් වහන්සේගේ නාමය, යේසුස් වහන්සේගේ නාමයෙන්. හාලෙලූයා. ප්‍රශංසා වේවා. අවසානයේදී අපි දකිනවා මේ මිනිස්සු කියනවා ඔබ වහන්සේ වෙතට ගෙන නැහොත් ඔබ වහන්සේ ඉන්නේ නැහැ. ඊට පස්සේ කියනවා නිතරම චෝදනා කරන්න, නිකන් පරදරපත් කරන්න අදහසෙන් වගේ කියනවා. 18 වෙනි පදේ කියනවා මුලින්ම කියන ඒ ආත්මය ඔහුට ආවේශ වෙන කොතනකදී නමුත් ඔහු බිම වැටෙන්නේය, බිම හෙලෙන්නේය. එවිට ඔහු පෙන දමා දත්මිටිකා දුර්වල වේගෙන යන්නේය. ඒ ආත්මය දුරු කරන ලෙස ඔබ වහන්සේගේ ගෝලයන්ගෙන් ඉල්ලිමි. යේසුස් වහන්සේට පරදිර තබමින් ඔබ වහන්සේගේ ගෝලයෝ, ඔබ වහන්සේගේ දරුවෝ, ඔබ වහන්සේ අර චර්ච් එකේ ඉන්න දරුවන් විතර ගෙනාවා. ඔබ වහන්සේ පියාණන් තාත්තා තාත්තා අපේ දෙවියන් වහන්සේ කියන ඔබ වහන්සේගේ දරුවෝ, ඔබ වහන්සේගේ ගෝලයන් විතර ගෙනාවා කියලා දෙවියන් වහන්සේට චෝදනා කරමින්, ගෝලයන්ටත් චෝදනා කරමින් මිනිස්සු කතා කරනවා. හරිද? ඉතින් බලන්න පොඩ්ඩක්. ඉතින් මේ උපවාසය තුලින් යන විට මම විශ්වාස කරනවා මහත් දේ සිදු වෙනවා. ඔබ තුලිනුත් මා තුලිනුත් ප්‍රශංසා වේවා. එවිට යේසුස් වහන්සේ අනකල්ලි වෙලා ඒ රෝගය දුරු කරලා දානවා. ස්වාමින් වහන්සේට ස්තුතිය. මට ඒ තව බොහෝ රහස් තියෙනවා මේ කොටසේ. නමුත් මං අන්තිම පදයට එන්නම්. 29 වෙනි පදේ, 28 වෙනි පදේ දැන් මෙතන නිදහස් වෙනවා. යේසුස් වහන්සේත් එක්ක ගෝලු තනි වෙනවා. උන්වහන්සේ ගෝලු වෙනවා උන්වහන්සේ ළඟට. උන්වහන්සේ ගෙට පැමිණි කල උන්වහන්සේගේ ගෝලියෝ කතා කොට දැන් යේසුස් වහන්සේ ආව තැනකට ගෙදරටම ගෝලිය ඇවිල්ලා කියනවා ඒ ආත්මය දුරු කරන්න අපිට බැරි වුණීමක් නිසාද? රහසින් උන්වහන්සේකින් විචාලෝය. ස්වාමිනි, මේ ඇයි අපිට මේ බැරි වුණේ? මේ ආත්මය දුරු කරන්න ඇයි අපිට බැරි වුණේ? යේසුස් වහන්සේ දන්නවා මොකද්ද හේතුව කියලා. මොවුන් අහනවා ප්‍රශ්නේ. හොඳ ප්‍රශ්නයක්. අපිටත් විටින් විට ඇහෙන ප්‍රශ්න. ඇයි ස්වාමිනි ඇයි කියලා. ඔන්න ජේසුස් වහන්සේ උත්තරයක් දෙනවා. යාඥාවෙන් මිස, හාලෙලූයා, යාඥාවෙන් මිස වෙන ආකාරයකින් මේ ජාතිය දුරු කරන්නට නුපුළුවන් උටු කියේ. යාඥාවෙන් මිස. මෙතන ජේසුස් වහන්සේ කියන්නේ අනකිරීමෙන් මිස. මෙතන ජේසුස් වහන්සේ කියන්නේ දුරු කරලා කෑ ගහලා දොරවන්නේ එහෙම නෙමෙයි. යේසුස් යාඥාවෙන් මිස නැත. එතන යාඥාවෙන් මිස නෙමෙයි. රෝගියා ඉදිරිපිට යාඥාවෙන් මිස නෙමෙයි. ගෝලියොත් ඒක කරා, යාඥා කරා, දුරෙන්න කියලා. යාඥාවෙන් මිස කියන්නේ යේසුස් වහන්සේ උදෑසනක් පාසා මේ සේවාවල් කරන්න කලින් පියාණන් වහන්සේත් එක්ක සම්බන්ධතාවයක් තිබුණා. යාඥා කරා, පියාණන් වහන්සේට කතා කරා. ඒක අපිට දැන් උගන්වන්නේ අපේ යාඥා ජීවිතයේ වර්ධනේ වි හරි යාඥා ජීවිතයකින් තොර අපිට කිසි දෙයක් කරන්න බෑ. ඔව්, අදහන්නන්ට ඇති ලකුණු යක්ෂය දුරු කරනවා කියලා කිව්වා. නමුත් මගේ සහෝදරය සහෝදරිය මේ අපේ තියෙන ශුද්ධාත්මයන් වාසයේ තියෙන සියලු දේවල්, මේ ලෝක ජීවිතේන ලෝකේ තියෙන ආශාවල්, ලෝකේ තියෙන දේවල් නිසා ඒවා වැහිලා තියෙන. නමුත් පිපාසයකින් මේ ගත කරන උපවාසයේ කාලය තුලින් ඒකට එකතු කරන තව ගැඹුරු යාඥාව තුලින්, හාලෙලූයා, යේසුස් වහන්සේ උදෑසනක් ගිහිල්ලා යාඥා කළාසේ. යාඥාවේ ගැඹුරු
ಅವರು ಯಾಜ್ಞಾವಿಂಗ್ ಇಲಿಯಟ್ ಅವಿಲ್ಲ ಪೇಕವಚೆ ಯೇಸು ಸ್ವಾಸಗೆ ನಾಮಿಂಗ್ ದುರ್ವ್ಯಂ ಕಿವಾನ್ ದುರ್ವಿನ ಹಾಲೆ ಲೂಯ ಎತನ ಅಪಿ ಪ್ಯ ಗಾನಕ್ಕೆ ಇನ್ನೊಣ್ಣೆ ಅತನ ಶುದ್ಧ ಅಭಿಮುಖೆ ಪ್ಯ ಹತರಕ್ ಪ್ಯ ತುಣಕ್ ಪ್ಯ ದೇಕಕ್ ರಾತ್ ಗಾಂದ ಗತವೆಲ್ಲ ಇನ್ನೊಗೊಟ್ಟ ಪಿಯಾಗೆ ಪಾಮುಳ ಏ ಮೀರಿ ಸೋಂದತ್ತೆ ಕಪಿ ಎಲಿಯಟ್ ಎನ್ನೊಗೊಟ್ಟ ಹಾಲೆ ಲೂಯ ಏ ರಶ್ಮಿಯಂಗ್ ಎಲಿಯಟ್ ಎನ್ನೊಗೊಟ್ಟ ಹಾಲೆ ಲೂಯ ಏ ಹಸ್ತೆಯಂಗ್ ನಿದಾಸಿನ ರಶ್ಮಿಯ ಅರಗಣೆ ಎಲಿಯಟ್ ಎನ್ನೊಗೊಟ್ಟ ಪ್ರಶಂಸಾವೇವ ಯೇಸು ಸ್ವಾಮಿಗೆ ನಾಮೆ ದುರ್ವೇನ ಏಕ ವಚನೆ ದುರ್ವೇನ ಪ್ರಶಂಸಾವೇವ ತಿಂಗ್ ಅಪೇ ಯಾಜ್ಞಾ ಜೀವಿತೆಯ ಹಾಲೆ ಲೂಯ ವೆಡಿವೆನ್ನೊಗೊಟ್ಟ ಅಪಿ ಯನ ಯನ ಸ್ಥಾನಗಳ ಮಹದ್ದೇ ಸಿದ್ಧವೆಂಟೆ ಅನ್ನೋ ಪ್ರಶಂಸಾವೇವ ಐತಿ ಮೇ ಉಪವಾಸ ಕಾಲೇ ಪುದುಮದಯಾಕ್ ಸಿದ್ಧವೆಂಟೆ ನಮಗೆ ಸಹೋದರ ಸಹೋದರಿಯ ತಿಂಗ್ ಅಪಿ ಅಪೇ ಯಾಜ್ಞಾವ ಅಪಿ ವರ್ಧನೆ ಕರಗಮು ಸ್ವಾಮಿನ್ ಮಹಾಸೇ ತುಲ ದವಸಿಂಗ್ ದವಸ ಅಪಿ ವರ್ಧನೆ ಕರಗಮು ಕಾಲೇ ಅಪಿ ವೆಡ ವೆಡಿ ಕರಗಮು ಅಪಿ ಕಾಲೇ ತನಿಯಮು ಸ್ವಾಮಿನ್ ಮಹಾಸೇ ತೆಕ್ಕ ಮೇ ಕಾಲೇ ತುಲ ವಿಟಿಂಗ್ ವಿಟ ಇವಾಗೇಮು ಶುದ್ಧವು ಮತ ಉಪತೆ ಹಾಯವೇನಿ ಪರಿಚ್ಛೇದೆ ಮತೆ ಉಪತೆ ಹಾಯವೇನಿ ಪರಿಚ್ಛೇದೆ ಹಾಯವೇನಿ ಪದೇಕೇನೋ ನುಮುತ್ ನುಬ ಯಾಜ್ಞಾ ಕರಣ ಕಲ್ಹಿ ಏಕೆ ಯಾಜ್ಞಾ ಕರಣ ಕಲ್ಹಿ ಕೆಲಕೇನೆ ಅಪಿ ಅನಿವಾರ್ಯಮ್ಮ ಯಾಜ್ಞಾ ಕಲಯಿತು ಏಕ ಅಪೇ ಸಾಮಾನ್ಯ ಜೀವಿತೆ ತಿಬಿನ ದಯಾಕ್ ವಿಯಯಿತು ಏಕ ಅಪಿಟ ಕೆಮತಿ ನನ್ನೆಮೇ ಪುಳು ಅನ್ನಂಗ್ನೆಮೇ ಅಮ್ ಲೇಸಿ ವಿಲಾವಟ ಇತರಕ್ ನೆಮೇ ಆಶೀರ್ವಾದ ಲೆಬಬು ಲೆಬನೋಕಿನ ವಿಲಾವಟ ಇತರಕ್ ನೆಮೇ ಜೋಲಿತವಿನ್ನ ವಿಲಾವಟ ಇತರ ನೆಮೇ ಕಾಟತ್ ಪೇನ ನೆಮೇ ನಿತರಮ ನುಬ ಯಾಜ್ಞಾ ಕರಣ ಯಾಜ್ಞಾ ಕಲಯಿತುವ ತಿಬಿನೋ ಪ್ರಶಂಸಾವೇವ ಯಾಜ್ಞಾ ಕರಣ ಕಲ್ಲಿ ನುಬ ಅತುಲ್ ಗೆಟ ವೆದ ದೊರ ವಸ ರಹಸಿನ್ ಗತವ ವಸನ ನುಬೇ ಪಿಯಾನನ್ ವಾಹನ್ಸಿಟ ಯಾಜ್ಞಾ ಕರ ಪನ್ನ ಎವಿಟ ರಹಸಿನ್ ದಕಿನ ನುಬೇ ಪಿಯಾನನ್ ವಾಹನ್ಸೆ ನುಬಟ ವಿಪಾಕ ದಿನ ಸೇ ಕಾಲೆ ಲೂಯ ಅತುಲ್ ಗೆಟ ಗಿಲ್ಲ ದೊರ ವಸ ರಹಸಿ ಗತವ ಹಾಲೆ ಲೂಯ ನುಬೇ ಪಿಯಾನನ್ ವಾಹನ್ಸಿಟ ಯಾಜ್ಞಾ ಕರನ್ನ ಕಿಲ ಪ್ರಶಂಸಾವೇವ ಸ್ವಾಮಿನ್ ವಾಹನ್ಸಿತ್ತಿಗೆ ತಾನೆಯು ಹಾಲೆ ಲೂಯ ಮಹೋತ್ತಮಂಗೆ ರಹಸ್ಥಾನೆ ವಾಸೆ ಕರನ್ನು ಸರ್ವ ಪರಾಕ್ರಮಿಯಾಗಿ ಸೇವನೆ ಸಿಟ್ಟಿದ್ದೆ ಕಿಲ ಹಾಲೆ ಲೂಯ ಗೀತಾವಲಿ ಅನ್ನುವಿಕೆ ಪಾಲೆ ಪದೇ ಅಪಿ ದಾಕಿನ ಕೊಂದೇಸಿಯ ರಹಸ್ಥಾನೆ ಹಾಲೆ ಲೂಯ ಸರ್ವ ಪರಾಕ್ರಮ ಸೇವನೆ ಇನ್ಪಾಸು ಏನೋ ಪ್ರಶಂಸಾವೇವ ಸ್ವಾಮಿನ್ ವಾಹನ್ಸೆ ಏ ನಿಸ ಸ್ವಾಮಿನ್ ವಾಸರ ಸ್ತುತಿ ಕೆ ಒಬ್ಬ ಪ್ರಶ್ನೆಗೆ ಎನ್ನ ಬುಲೋಂಗ್ ಯಾಜ್ಞಾ ಕರನ್ನ ತಂಗು ವಾಸೆ ಕರುಣಾನದ್ ಯಾಜ್ಞಾ ಕರನ್ನ ತಮ್ಮ ದೇವಳನದ್ ಓ ಅನಿವಾರ್ಯ ಧರ್ಮಿಷ್ಠ ಧರ್ಮಿಷ್ಠರ ಉನ್ವಾಸೆ ಕುವಸ್ಮಿ ಸೂರ್ಯ ಪಾಯನ ಆಶೀರ್ವಾದ ತೀನ ನಮೂದ್ ಪ್ರಶಂಸಾವೆ ಒಬ್ಬಟೈ ಮಠೈ ಸ್ವಾಮಿನ ಸೇ ವಿಶೇಷ ಲೆಸ ಆಶೀರ್ವಾದ ಕಲ್ಲ ತೀನ ಶುದ್ಧ ಆತ್ಮನ್ ವಾಸೆ ಅಪಿಟ ದೀಲ ದೇವ ಮಾಲಿಗಾವ ಕರ್ಲ ತೀನ ಪ್ರಶಂಸಾವೇವ ನಮೂದ್ ಮೇ ಲೋಕೆ ಮನುಷ್ಯರಡ ಅಪಿ ವಿನಸ್ ಅಪಿ ವೆನಸ್ ಹಾಲೆ ಲೂಯ ಅಪತುಲಿಂಗ್ ಬಲಾಪುರುತ್ತಿನದೇ ವೆನಸ್ ಅದ ಲೋಕೆ ಗೆಲವೀಮಟ ತೀನ ಮನುಷ್ಯ ನಿದಾಸ್ಕರನ್ನ ಪುಲಂಗ್ ಒಬಟಾಯಿ ಮಟಾಯಿ ವಿತರಾಯಿ ಒಬಟಾಯಿ ಮೇ ಉಪವಾಸೆ ಗತಾಕರನ್ನ ಒಬ್ಬ 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 ಇತನ ಪುಲ ಮಮ ತಾಮ ಕುಡಾ ಇಕ್ಕೆನೆ ಮಮ ತಾಮ ಪೊಡಿಯಟ ಇನ್ನೆಕ್ಕೆನೆ ನೇ ಒಬ್ಬ ಸ್ವಾಮಿನ್ ವಾಸಿದ್ರೆ ವಿಶೇಷ ದೇವದಾಸೆಕ್ ವಿಶೇಷ ದಾರುವೆಕ್ ವಿಶೇಷ ತಾನಾಧಿಪತಿಯೇಕ್ ಸ್ವಾಮಿನ್ ವಾಸೆ ಕೆಂದವು ಕೆನೆಕ್ ನಮೂದ್ ಒಬ್ಬ ತುಲಿಂಗ್ ವೆಂಟ ಓನದೇ ಏ ಸ್ವರ್ಗೆ ಲೀಲ ತೀನೋ ವಗೇಮ ವೆಂಟ ನಾಮ್ ಏಕದೇಯಾಕ್ ತವತ್ ಅಪಿ ಕರಬುದೇ ವೆಡಿವೆಯುತು ಮುಖದ್ದೆ ಮೇ ಯಾಜ್ಞಾ ಜೀವಿತೆ ಸ್ವಾಮಿನ್ ವಹನ್ಸಿ ತುಲ ವೆಡಿವೆಯುತು ಹಾಲೆ ಲೂಯ ಯಾಜ್ಞಾವ ಸ್ವಾಮಿನ ಮೇ ಯಾಜ್ಞಾವ ತುಲಿಂಗ್ ಮಹದ್ದೇ ಸಿದ್ಧವೇನೆ ಏಕೆ ಈ ಸ್ಥಾನಿಟ ಗಿಲ ಕರ್ನ ಯಾಜ್ಞಾವನೆ ಬಹುದಿನ ಪುರುದಿಲ್ಲ ಇನ್ನು ಎಕ್ಕತುವಿಲ್ಲ ಅಪಿ ಎಕ್ಕಮುತಿಲ್ಲ ಟಕ್ ಟಕ್ ಗಾಲ ಯಾಜ್ಞಾ ಕರಮು ಅಪಿ ಮಾವ ಜೂಲತೆ ಕರ್ನ ಏಕ ಹೊಂದಾಯಿ ಪ್ರಶಂಸ ಏಕ ಕರಂಟ ಓಣೆ ಪೊದು ಯಾಜ್ಞಾ ನಮೂತ್ ರಹಸಿ ಗತವ ಒಬಟಾಯಿ ಮಟಾಯಿ ವಿಶೇಷ ಯಾಜ್ಞಾವ ಕರನ್ನ ಸ್ವಾಮಿನ್ ವಹನ್ಸೆ ಆಣ ಕರ್ಲಗಿಯ ಏ ಯಾಜ್ಞಾವ ಏ ರಹಸಿ ಗತ ಸ್ವಾಮಿನ್ ವಹನ್ಸೆಗೆ ರಹಸ್ಥಾನಿಂದಲ ಗೀಲ್ಲ ಈಟ ಪಾಸ್ತಿ ಅಪಿ ಅನ್ನೋ ಉನ್ವಹಾಸಿಗೆ ಸೇವೆಟ ಹಾಲೆ ಲೂಯ ಪ್ರಶಂಸಾವೇವ ಇದೇ ಮಗೆ ಸಹೋದರ ಸಹೋದರ ಅದ ಹತ್ರಿನಿ ಅದ ಪಸ್ತಿನಿ ದವಸ ಸ್ವಾಮಿನ್ ಮಾಸ ಯಾಪತ್ ತಿಂಗ ಒಬ್ಬಟ ದಿಲತೀನ ಶರೀರಿಟ ದಿಲತೀನ ಶಕ್ತಿಯ ಬಲೆಯ ಹಾಲೆ ಲೂಯ ಸ್ವಾಮಿನ್ ವಾಸರ ಸ್ತುತಿ ಕರ್ನ ಮಕ್ನಿಸಾದ ಉನ್ ವಾಸೆ ವೆತರ ಲಂಗ್ವಿನ ಲಂಗ್ವಿನ ಅಪಿ ಬಲವತ್ತೇನ ಶಕ್ತಿ ಮತ್ತೇನ ಪ್ರಶಾಂತ ಇತಿ ವಿಟಿಂಗ್ ಮೀಟ ಪೊಡಿ ಪೊಡಿ ದೇವಾಲವೇನವ ಎತ್ತಗಡ ಅಪಿ ಕುರುಸು ಪೂಜಾ ಮತ ಕರ್ನ ಬಿಲಿಯನ್ ಹತಾಯ್ ದಾಸಮ ದೇಕಟ ದೇಕಟ ವಡ ಸೆನಗಗೆ ಪೂ ಸೀಳು ರೋಗ ಪೀಡಾವಾಳ್ ವೇದನಾವಾಳ್ ಮರಣೆಯ ಶಾಪ ಒಕ್ಕುಮ ದರಾಗತ್ತ ಏ ವೇದನಾ ಉನ್ವಾಸೆ ದರಾಗತ್ತ ಮೇ ಏ ವೇದನಾವ ಸಿಹಿಕರಣ ಮೇ ಅಪೇ ಕುಡ ಪೂಜಾವ ತುಲ್ಟೇನ ವಿಟಿಂಗ್ ವಿಟೇನ ಬಾದಾವಾಳ್ ಪಹಸು ಏನವ ಏವ ಏವ ಅಪಿಟ ಪೇನ್ ನೆತಿ ವಿಂಟೇನ ಅಪಿಟ ಶಕ್ತಿ ಲಭ್ಯನ ಶುದ್ಧಾತ್ಮನ್ ವಾಸಿತುಲ ತಿದಿವ್ಯನ ವಾಸರ ಸೀಳು ಗೌರವ ಪ್ರಶಂಸಾವತ್ ಮಹಿಮೆಯ ದೇವ ಹಾಲೆ ಲೂಯ ಅಪಿ ದಿಗಟಮ ಎಕ್ಸಿತ್ತೆಮು ಎಕಮುತು ಮೇ ಉಪವಾಸೆ ಅಪಿ ಉಪವಾಸೆ ತುಲಿಂಗ್ ಸ್ವಾಮಿನ ವಾಸಿತರ ಲಂಗ್ವೆಮು ಪಾದ ಪಾಮುಲ ವೆಟೆಮು ಅಪಿ ಉನ್ವಾಸಿಗೆ ಮೀರ ಸುವಂದ ಲಭಮು ಹಾಲೆ ಲೂಯ ಮನುಷ್ಯ ಅಪಿಯ ದಕ್ಷಿಣ ಕೊಟ ಅಪಿ ತುಲಿಂಗ್ ಉನ್ವಾಸಿಗೆ ವಚನೆ ಕೇವಣ್ಣ ಪಟಂಗನ್ನೋನಿ ಅಪಿ ತುಲಿಂಗ್ ಉನ್ವಾಸಿಗೆ ವಚನೆ ಕೇವಣ್ಣ ಪಟಂಗನ್ನೋ ಹಾಲೆ ಲೂಯ ಮಹದ್ದೇ ಸಿದ್ಧಕಣ್ಣ ದೇವಿ ಅನ್ವಾಸೆ ಮಹತ್ವ ಸೆನಗಕ್ ಮೇ ಸಭಾವತು
තුළින් ස්වර්ග රාජ්‍ය රැතුල් කරන්න යනවා. මේ සභාව තුළින් ස්වර්ග රාජ්‍ය රැතුල් කරන්න යනවා. ඔබගේ මුකෙන් මිනිස්සු නිදහස් කරන්නට යනවා. ඔබගේ මුකෙන් මිනිස්සු නිදහස් කරන්නට යනවා. ඔබගේ වචනේ අහලා මිනිස්සු පසුතැවිලි වෙන්නට යනවා. හාලෙලූයා. රෝගීන් සුව වෙන්නට යනවා. මේ උපවාසය තුළින් දෙවියන් වහන්සේගේ පාද පාමුල අපි සිටිමු. උන්වහන්සේට ස්තුති ප්‍රශංසාව නිතරම දෙමු. කළසේ සැම කළ සැමදී ස්තුති කරමු. නමස්කාර කාලය ගත කරමු. දෙවියන් වහන්සේගේ වචනේ අපි තව තව වැඩි වැඩියෙන් කියවලා මෙනෙහි කරමු. ස්වාමීන් වහන්සේ යහපත්. හාලෙලූයා. ප්‍රශංසා වේවා. ඉතින් ඔබත් එක්කම එකතු වෙනවා, එක් සිතන එකමුතු වෙනවා. දෙවියන් වහන්සේ ජීවමානයි, බලවන්තයි, බලවන්තයි. ඔබ සියලු දෙනාටම සියලු ආශිර්වාද ලැබේවා. ආමෙන්, ආමෙන්, ආමෙන්.